ඔහෝ මේ ප්‍රශ්නය පිළිබඳව විවේචන සීලීසා අසාධාරණ ලෙස විවේචන සීලීව කතා කරන අය. මේ ප්‍රශ්නය පසුබිම සහ ජාත්‍යන්ත්‍ර ත්‍රස්තවාදී ව්‍යාපාර පිළිබඳව ඉතාම අනවබෝධයෙන් කටයුතු කරන අය කියලයි මට පෙනීහන්. ඒ නිසා අපි පැහැදිලි ලෙසම බෞද්ධ දර්ශනයේ පැහැදිලි කරන හේතුඵලවාද යම් කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්න හේතුව මුල එයින් නැතිවන ප්‍රතිඵල මේ පිළිබඳව අපි සැලකිල්ලට ගත යුතු වෙනවා. මේ වෙන විට ආරක්ෂක හමුදා ඉතාම සාර්ථක ලෙස මෙහිුම් ඉටු කළ රටේ ජනතාවට යම් සෑහීමකට පත්වෙන තත්ත්වයකට රට හදලා තිබෙන බව, රට ගෙනත් තිබෙන බව හෘද සාක්ෂියට එකඟව මා හිතන්නේ අවංකව උගත්කමක් බුද්ධියක් ප්‍රඥාවක් තිබෙන කෙනෙක් මං දන්නවා පිළිගන්නවයි කියලා. මේ වන විට අපි අත්අඩංගුවට ගෙන තිබෙන ද්‍රව්‍ය අතරේ ප්‍රධාන වශයෙන්ම පුද්ගලයන් සහ අනිකුත් බඩු භාණ්ඩ පිළිබඳව කතා කළොත් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපේ ආරක්ෂක අංශ සොයාගෙන තිබෙන බඩු භාණ්ඩ අතරේ ඩෙටනේටර් 103ක් හමු වෙලා තිබෙනවා. ජෙලෙක් නයිට් කූරු 236ක් තිබෙනවා. ඒ ඉතාම බරපතල තත්ත්වයක්. ඒ වගේම බෝම්බ හදන්න ගන්න ක්‍රිස්ටල් පවුඩර් කිලෝ 250ක් හමු වෙලා තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීම වගේම මේ අතරේ පැහැදිලි කරන්නට ඕනේ මේ ත්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධ අයගේ සේෆ් හවුස් 13ක් සොයාගෙන ආරක්ෂක අංශ භාරයේ සේෆ් හවුස් 13 තිබෙනවා. ත්‍රස්තවාදීන්ගේ බැංකු ගිණුම් 41ක් සොයාගෙන තිබෙනවා. ඒ බැංකු ගිණුම් වල බැංකු කටයුතු තහනම් කරලා තිබෙනවා. මේ ත්‍රස්තවාදයට සම්බන්ධව දැනට සොයාගෙන සිටින සෑම කෙනෙකුගේම බැංකු ගිණුම්, නිවාස, දීපල, වත්කම් සියල්ලම රාජසන්ත කිරීමට මේ වෙන විට සම්පූර්ණයෙන්ම කටයුතු කළා අවසන් කියන එකත් මම ගරු සභාපතිතුමනි ඔබට මතක් කරන්නට කැමති. ඒ වගේ මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට සුළු වශයෙන් උදව් කළ අයට අප්‍රියල් 21 වෙනිදා ප්‍රහාරයට සුළු උදව් කරපු අයට මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය විසින් එක්කෙනෙකුට මම මේ කියන්නේ මේ කරුණු බුද්ධ්‍යංශයෙන් වාර්තා කරන දේවල් එක්කෙනෙකුට රුපියල් 120 බැගින් ඔවුන් ගෙවීම් කරලා තිබෙනවා. ඒ මුදල් අපි සොයාගෙන තියෙනවා දැනට රුපියල් මිලියන 18ක් හොයාගෙන තිබෙනවා. සාමාන්‍ය සුළු වශයෙන් හෝ උදව් කරන අයට 120 ගානේ අය දීලා තිබෙනවා. වාහන ත්‍රස්තවාදීන්ට අයත් 15ක් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. මෝටර් සයිකල් 4ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වයන් වලදී මම කියන්නට ඕනේ මේ අත්අඩංගුවට ගැනීම සැකකරුවන්, වග උත්තරකරුවන්, ත්‍රස්තවාදීන් වගේම මේ ද්‍රව්‍ය වත්කම් දීපල මේ සියල්ල සමග මේ කරන පරීක්ෂණ කටයුතු ඉතාම සාර්ථක තැනකයි තිබෙන්නේ. අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විවිධ විග්‍රහයන් වල මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ස්වභාවය පසුබිම් පිළිබඳව කතා කිරීම යම් ප්‍රමාණයකට අවශ්‍ය වෙනවා ගරු සභාපතිතුමනි. සැප්තැම්බර් 11 ඇමරිකාවේ නිව්යෝක් වලට පහර දුන් අල්කයිඩා සංවිධානය බින් ලාඩන්ගේ එදා ඒ සුළු මොහොතකින් 2700කට වැඩි පිරිසක් ඒ ස්ථානයේ මිය ගියා. ඇමරිකාවට තාම පුළුවන්කමක් නැහැ එතනදී මිය ගිය සංඛ්‍යාව හරියටම කොපමණද කියලා කියන්න. ඒ අවස්ථාවේ ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථානය පෙන්ටගනේට බෝම්බ දැම්මා. ලෝකේ ආරක්ෂක කටයුතු පිළිබඳව ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් අධි තාක්ෂණය බලවත් ශක්තිය සියලු සම්පත් තිබෙන ඇමරිකාවට පුළුවන්කමක් ලැබිලා තිබුණේ නැහැ ඒක වළක්ව ගන්න.